තේරෙන් ඇති මනුසේකුත්ක්මක් නැ පිතමකොය කවදාවත්ම බනහලා නෑ කියලා එහෙම කෙනෙක් පවා තිවුණු සිහියෙන් තමන්ගේ සියලු ඉන්ද්‍රී අවධානය මේ දේශනාවටම යොමුකරග නැවෝතුන් එයා මේ එකම එක දේශනාවකින් සෝතාපත්ති පලේ කරායි එකතු වෙනෝ එක්කම එක දේශනාවකි එකන මේ දේශනාවට අයිති ක්‍රියාමාර්ග සහනුගමේ කරන්න පිළිවෙේ ඔක්කොම එකම එක දේශනාවකින්ි මතු කරන කො ද අපි නියයක් විදියට අපේ න්‍යයමකදද පටිච්ච සමුපපාදය. භාවිතයමකද ආයෂ්ඨාංගික මාර්ග. ඔය දෙකම අන්තර්ගත කරලා පැහැදිලි වන ඉතාම අපූරුවතම දේශනාවක් හැටේට අපි පිළිගත්තෝොත්. එක මේ පිළිග්ඩ නම නැහැ. හැබ ක්‍රියාමාර්ගවල්ට එකතුවෙලා මේ හාමුදුරුවරු කියපු එක ඇත්තද. බුදුරජාන්සේ වදාලෙක ඇත්තද නැත්තද කිය බලන් හරි මේ ක්‍රියාමාර්ගවලට එකතු වෙලා බලන්න. ඉතාම මැනවින් කරන පැහැදිි රීමක් ඔබට කරුණාවෙන් අද ලංකාවෙ බොහෝ දෙනෙක් තේරුම් අරගෙන නෑ මේ පවතින අවධානම මොනවගේ කක්ද කියලා එනිසල් ලංකාව මිනිසු පලබිණීෙන් කරගන්න වන අවධානම අඳුණගන්න එක ඒකට බුදු දේශනාවකෙන සංසාර බය තේරුම් ගන්න කියලා අද ලංකාවෙක් බොහෝ දෙනෙකුට නැති ප්‍රශ්නයක් තමයි බොහෝ දෙනකුට මේක තේරෙන් ඇත්තේ ඒගොල්ලන්ට සංසාර බය ඇත්තේ නෑ ලංකාවි බහුතරේකට සසර බය නෑ පින්නවත්න්නේී ගැ සංසාරය ගන ගොලන්ට කිසිම අදහසක් නෑ. ඒගුලු උපන් එකේ කාලබීල හොඳට බිනෝද වෙලා හිටියම ජීවිතය සම්පූර්ණයි වගේ අදහසක් ලංකාව මිනිසුන්ට යෙන්. එද ඔබ තේරෙ නැති දම් කොට්ටසගෙන නවොට හිතන්දියන්නිපා. කොහෙන් හරි සම්මාධිට්්‍යය උපදෝගන්න. එතකොට දැම්මේ දේශනාව හොඳද සිහියෙන් අහන්න ආනකට ඔබ තුළම සම්මාධිට්‍ය බට උපදවාගන්න කුසලතාවයක් මතු වෙනවා. එක මෙහෙමයි. දැම් බුදුරජාන් වහන්සේ වදාලා කොහොමද සංස්කාර ඉලක්ක කරගන සංස්කාර ඉලක්ක කරගන සම්මාධිට්ටිය උපදවා ගන්නේ ඒවගේ මේ සම්මාධිට්ටි උපදිනකොට සම්මාධිට්ටි අවධ කපයකින් උපදිනකොට තමා තුළ අන්වයේ ඥානයක් ධරමී ඥානයක් කියන දෙකම වැඩෙන්න්නත් ඕන ඒ වැඩුම් ඇත්තන් එයායට සෝතාබන්න වෙන්න බෑ සම්මාධිට්ටි සම්පූරණ වෙන්න. එතු අප දැන් කාරණ දෙ එකක් මේ වෙලා තේර ොමකක්ද සම්මාධිට්ටය පියවර කියපයකට වැඩෙන්නොන එක ධම්මේඥානය අන්වේඥානය කළ ඥාන දෙකක් වැඩෙන්නොන එක දෙක ඔන්න ඔය දෙක සම්පූර්ණෝ තය මෙහි පින් කලත් දෙ එකයි නැතත්ත එකයි සිල් රැක්කත් එකයි සිල් නොරැක් එකයි එයා හිතාහදාගට බවත් ලෙස උත්සාහර කෙනෙක් ුනත්ත එකයි නත්සා නොරන කෙනෙක්ුනත්තකයි එයා තුළ නිරායාසයම සිහිය උපදිනවා නිරායාසයම් සීලේ මත පිහිටනවා නිරායාසය තුළම ආජීවය මත පිහිටනවා නිරායාසයම පින්වත් නි සම්මාධිට්්‍යය මත පහිටනවා. නිරායාසයම් ඒකට අදාල ක්‍රියාමාර්ගවලට එක තුන්නද අපි කරන්නේ වෙනවෙන මේ රකින් හදනකන අපි කරන්නේ වෙන වෙනම වෙනෙන ඒ ගුණධර්ම දියුණු කරන්න ගොඩාාවක උත්සාවත් වෙන එක එක හරි අආසාර්ථක වැඩ කොච්චර කාලෙකින් ගුණ ධර්ම දියුණු කරලා උත්හ කරලා ඉවර කරන්න ද පින්න නොදට බලන්න මේ ගුණධර්ම මිච්චනත් දියුණු කරන්න කිය ව්වට ඒ වමී ගතවන ජීවිතයේ දියුණු කරන එක ලේසි වැඩත්ද නෑන මේ සමාජය තුළ ඒත් ඔය කියන හැටියට ගුණධර්ම දියුණු කරනවා කියන අමාරු වැඩත් පින්නවත්න්නේ. හැබැයි සම්මාධිට්්‍යිය උපන් වතුන් විශසාාල ගුණධර්ම සමූහයක්ඒ සම්මාධිට්ටිය තුළ සම්පූර්ණ වෙනවා. ඕන්න බලන සම්මාධිට්‍යි පදින විදි. දැන් සම්මාධිට්්‍යියය උපදිඩ නං සංස්කාර ඉලක්ක කරගෙන හතරාකාරයක ඥානයක් උපදන්න ඕන. කියක ඥානය උපදින් ඕන හතනාකාරයෙක් ඔන්නහගන්න සංකාරයේ ඥානං සංකාර සමුදයේ ඥානං සංකාර නිරෝධය ඥානං සංකාර නිරෝධගාමිණී පටිපදාය ඥාන ඔන්න ඔය ඥානහතර උපදින කොට මේක ටික් ගඩා රස බරතක් නෙවෙවෙන්න පුළුවන් හැබැයිමික අවබෝධය සම්බඳ කතාව මේ කත් එක යම් ශ්‍රාවකක් එකතුනු තයාගේ අවබෝධය කාටවත් නවත් දෙවියකුටත් බෑ යාගේ ගමන නවත් අන්ද දෙවියකුටවත් බෑ එතුවට සංස්කාරයේ ඉලක්ක කරගන ඒ පුද්ගලයා තුළ හතරාකාරයක ඥානයක් විපදනුවත් අන්න ඒකට කියනවා සම්මාධිට්ටිය කියලා ඒකටගන සම්මාදිිට්ටිය කියලා හැබැයි ඒ සම්මාධිට්ටිය සෑහෙන්න්නේ නෑ අවබොෝධය පිණිස අවබෝධ පිණිස තවත් සමාදිට්ිවදි කීපය එකට එකතු වෙන්නත් තෝන ඉස්සලකාර ඥාන දෙකක් උපදව ගන්නත් තෝන දම්මී ඥානන් අන්වීඥානන් කියලා ඔන්න දෙ පැත්තම්ම සම්පූර්ණ වෙනකොට එයා සම්පූර්ණෙන් අවධානමී මිදරවා අවධන මිදනවා එකැන ොවාන් වෙනවා එතුට සෝවාන්වීම කියන එක පිළිබඳ ලංකාව මිනිසුන්ට තිබ්බේ ලොකූ හීනයක් ක ලංකාවිින් සවිතුවා සෝවාන්වට බෑ කියලා හ ව කියැන බොරුවක් මේ කාල හිමික් කරගන්නඩ බෑමයි කියලා ලංකාවකිවේ. ඒක බුදුරජාන්සක ධර්මීයට කරපු අභියෝගයක් ඒක භාගතනන්ේ ධර්මයට කරපු අභියෝගයක්යි ුදුරජාස වදාලාහිවනමේ බුදුරජාන්ස වදාළේ මහනෙන යම් තැනක ආර්්‍යෂ්ඨාංගික මාර්ගයේ තියනවාද එතන මහනනි මාර්ග පලලාබීින් බිහිවෙනවා එක ස්තිරයි. එත මේකාල ආර්යෂ්ටයින් මාර්ග නද්ද තියනවා එ මාර්ග පල්ලාබින් බිහිවෙන්න තිනිට කඩ තියෙනවාද නැද්ද නවා ඒක නැහ කියලා කවරවාරි කිය නොන එක මිත්‍ය අ දෘෂ්ටියක් මිත්‍ය අදෘෂ්ටියයක් ඇයි අර දසවස්තුක මත්‍ය දුෘෂ්ටියන් අන්තිමංගේම කදද අන්තිමංගේ තමයි මෙකල මාර්ග පල අවබෝධ කරන්න පුළුවන් අය මේ විශ්වයේ නැත ඒ මිත්‍ය අදෘෂ්ටියයක් ඒවන මේ ධර්මය අහගෙන ඉන්නකොට යම් ශ්‍රාවකෙක් තුළ සම්මාධිට්්‍ය උපදවා ගන්න පුුවන් ඒක බුදුරජාන්ේගේ ධර්මය පිළිබඳු සාධාරණ කතාවක් පසු වැරදිී පෙර වැරදිී ඒවා ඒ මේ මොකක් කොත්තරන්න එක්කොම අතහරල අත හැරිලේ නොවතකොට ඒනන් දැන් ස සම්මාධි්ි උපදවා ගන්නව වනන් හතරකාරක ඥානයක් තමයි පදවාගන්න තියෙන මොකක්ද සංස්කාර පිළිබඳ ඥානය සංස්කාර සමුදය පිළිබඳ ඥානය සංස්කාර නිරෝධය පිළිබඳ ඥානය සංස්කාර නිුද්ධ කිරමි ප්‍රතිපදාව පිළිබඳ ඥානය එතරදැ අපේ ඒම ඥානයේ දියුණු කරගන්න කොටනට විපාත්තිකර අවස්ථාවක් තියනවාන ඒ සසරට අවධනමී වැටන්න තියෙන විපත්තික රවස්ථා මොනවාදේ සංසාරය විපත්තිකර අවස්ථා විපත්තිකට හුවෙනවා අපි එක සිල් රැක්කහාම සීල විපත්තිීන්යා රැක බෙරෙනවා හැමැ සීල විපතිම් බේරුුණට වැඩක් නෑ හිතා දාගෙන නැත්තන් යා චිත පත්තිය තුළ ඉන්නවා ඒක බලපාල දුගති වැටන පුළුවන් ඒ දෙකමතිගත් තවැන තික ෙන කිය පුොම සිලුත් සමාධන්ගෙන හාදුරනේ මටික බාවනත් කරනවා දෙ පැත් ොහොදයි ි්ට පපත්ති ලපාල ගුතිවවැටන පුුව සම්මාදිිට්ි නතිුණු. එතුකට ඒතුන තිබත් ඩන්න ආජවේ කැල්ල වනු තාජව විපත්ති ලපාල ගුතිටන පුළුවන්. එතු හි කියීප පැත්තකින් අපි බලඩ වෙනවා ද අවධනමී නොවැටීම් පිස මුොන්න තම් පැතිවලි ගි සංේදිතිවෙන් ඕනද. ඔය ඔක්කොම රැෙනව සම්මාදිිට්ටිට. අන්න වාසිය. මේ කිය ආකාරයට සම්මාධිට්්‍යි උපදිනකොට විපත්තික අවස්ථා සියල්ලම වැැඩ පවතිලා. සම්පත්තිකර අවස්ථාවට ශ්‍රාවකය අයකතු වෙනවා. එහෙම නම් මේක තමයි අපි යහන සුන්දරම කතාව අපි කොච්චර පහසුවක් ද බුදුරජණන්ස කළේ අමාරු දෙයක් නම අපට කළේ බුදුරජාන්සේ අපිට කරන්න බැරිීව කියලනන කවදාව. මේ මාන උන්හන්සේ තරන් අපිට කරුණාව දක්කපු කෙනෙක් ලෝකේ නෑ භාගය වුදු වහන්ේ තරම් අපිට කරුණ මොකද කරන්න බැරිීව කවදනාවත් කියලන කරන්න බැරිනම් බුදුරජනන් විකල්පයක් කියලා තියනවා දැයි හම්දුරකෙනෙක් ඇවිල්ලා බදුරජාන්සටකව මට බහන්සේ ඔහොම කිව්වට එක වේලක් නම් වලඳලා ඉඩ බැකිවා ඔබවහන්ස කිය නොම එක වේලකින් ය පින්න කියලා අනේ ස්වාමීනින් මට නං එහෙම ඉඩ බෑකිව්වා ඇතුරු බුදුරජාන්සේ කරුණාවෙන් අදාලා එහෙම නම් භික්ෂෝයා උදයට පින්ඩ පාති කරගෙනවිල උදේ වලඳලා පාතරී ටිකක් තියාගන්ඩ ආතරේ ටිකක් අතියාගන ඒටික දවල්ට වලඳන්න බලන්න විකල්පයක් කියලා තියනවා බුදුරජානශ කවදාවත් අදාන්න ඔ යාටික වෙලක් බැෙනවායන් මුද මංගුව බලින්ික් කරග ගාව හිට කිය කබව දාවත් කියල නෑ විකාල්පයක් කියලා තියෙන දෙැ අර එක තැනක තියෙනවා ගන්තාව පිබඳ කොහොමද පිපදි ඩ නනානන්දහරවාහනවා අබි වාම බුදුරජාන්සගේ එතුවු බදුජාන්සකවා නොදැකයින්ට ආනන්ද නොදැකයිට වැඩිය දකිඩිපා මේ කාමලෝක ඇති බැඳීම ගැන බදුරජනන් තුතර දන්නවා. කාමලෝකේ අවබෝධය කරා නොගියත් පැවිද තිබ්බට සිවරපරෝගණ හිටියට පිරිමිය ස්ත්‍රී රූපය තරම් ප්‍රිය කරන තවත්රූපයක් නෑ ස්ත්‍රියක් පිරිමි රූපේ තරම් ප්‍රිය කරන තවතරූපයක් න එක බුදුරජන දන්නවා මලෝක හැටිය එඒනිසම කාන්තාවට දරාවට නෙමේ එහෙම කිවේ ආනන්ද පුළුවන්තරන් නොදකයි. එතකො නන් දර කියනවා නොදැක හින්ට බැෑන මේ කොයි වෙලාව තරාමිටනවා ඒ නම් දැක්කටකමක් නෑ ආනන්ද කතානු කරින්ද කතානු කරන්නත් බෑනි ස්වාමිනි මේ ආපු ගමන් කතා කරනවාකොයි වෙලාවෙත් ආබහම ආහිනං ආනන්ද කතා කලාර කමක් නෑ බොහෝම සිහිනුවන උපදවාගන සතිසම්පජන්නේයේ උපදවාගෙන කතා කරන්න කියන කතා කරන්න කියන නැත්තං ඒ භික්ෂුව අමාරුව ඇටෙන්ට පුළුවන් ඒ කාන්තාව නිසා නිවෙයි සාමාන්‍ය මේ කාම ලෝක ඇති වෙන ගණ දෙනු ඉහෙමයි මේ කාමලෝකයන්නේ නැවතිලායින්නේ එක හැටි මේ කාමලෝකයේ කාමලෝකයේ ඇතිවන බන්ධන පරිමාව බුදුරජණස උන්ත්‍රම දන්නවා. බලන්න විල් ප්‍රමලික වව නොදැ න්න බැරින සිරත්තරලා යන්න යා මේ හිඉන්ඩෝන ක කතාවක්කි වෙන හැම දාම් බුදුරජාන් සෑපකිරයානු කම්පා කළා කරුණාවන්ත වුණා අපිට කරන්න බැරි දෙයක් කවදාවත් වදාලිනෑ ඇනපින්න කරන්න බැරි දෙය මේ හැම කාලෙම කරන්න පුළුවන් දෙයක් වද. බුදුරජන් වන්සේ හැමවෙලා ආහාරපාන රටාව පවා ඒකාලේති බාහාරපාන ටටාවට එකතු වෙන්න කියලා බුදුරජණසු වදාළේ ඒක පිරිසුදුකම පිරිසුදුකම පිගඳසේ හොයන් ඩපා කියල හෙම වදාළේ ආමගන්ධ සූත්‍රින් ඒකයි මොකද මේ පව පැවැත්ම පැවැත්ම පිණිස යම් කෙනෙක් ආහාරගන්න වනං ඒ ආහාරගන්න ටික නිසා ඒක පිරිසුදුකම පිරිසුදුකම හොය හොය තමන්ගේ සීලය සමාධය ප්‍රඥාවගේ දියුණු කරන්න ඕන ගුණධර්ම පැත්තකින් කියලා කෑමිින් විතරක් පිරිසුදුවෙන්න්න ඕන කියලා හිතාගැහිට පු භාර්තිය සමාජයට බුදුරජන්න ස්වාදාල එක ච්චර සලකණ්ඩපා. මේ වෙලාේ ලැබෙනදේ මොනවාහරිකමණය වලදන්ඩ. ඒවා ඒට පස වලදල ගුණධර්මය දියුණු කරන්න සීල සමාධි ප්‍රඥාවසේ. තු අද මොකද වෙලා තියන්නේ. අද වෙන්කට සීර සමාති ප්‍රඥාව පැත්තක වන්නේ අද ෙනු නිස්සු ගෙතියන්නේ කෑමෝල යන්නේ මොවාදකිනිකොයි. ඒක ුදුරජාන්සක ක්‍රම නෙමී අපි කොච්චර ගුණ ධර්මතියනවදියුණ කරන්නම මස්මාල්ලුත්යක පැටි පැටි ලංකාවින් සීටියට කොයි තරම් ගුණ ධර්මතියනවාද ඇයි බුදුරජාණ සම්පි කරන්න පුළුවන් දෙයක් වදාලි කවදා ඒකන් උන්හන්ස තරම් ට ම් පේනෑ ලකයට කරුණාව දක්කපු කෙනෙක් දැම සම්මාධිච්්‍යය උපදව ගන්නක මේ කාලි කරන්න පුළුවන් බැරිගන් කියල වැඩකුත් නෑන මොර බැරි එකක් කියන්නේ බල කා නොට ඔබට ඒ ේබී න මේ සෝතතා පන්න වෙනවා නෙ කරන්න පුළුවන් කියෙල දනාව එත ඒකට කුසලතාවයක් ඕන්න ඇද සෝවාන් වෙන්න කුසලතාවයක් ඕන ඒක කොයි වගේ කුසලතාවයක් ද ඒ අපිට තේරෙෙන් නෑ එහම් කුසලතාවයක් ඕනමද ඕව ඕනමයි දෙහන් කුසලාව හාදුරන මතු කරගන්න නිසල්ලා නෑක මතු වෙලා එක මතු වෙලා දැන් ඒ මතු වෙලා නිසා තමයි මේ දහම් කතාව අදත් ඔබේ කනට වැටින්නේ ඒ කුසලතාවෙන ත මේ ධර්මය සම්මුක වෙන්නේ සවත නට පුළුව හම්බි ආපු අය අහම්බින් එක්කෝ එෙම ඉන්න පුළුවන් බනක්තියනවා පියන් එතකොට එයාට සම්මාධිට්ටියයට පත්වීමේ කතාව හම්බවනේ අහම්බිින් ඇවිල්ල වගේ අහම්බිින් ඇවිල්ල වගේ ඇහුතයාගේ කුසලතාවේ තිබ් නිසා තමයි ධර්මී සම්මඛ වෙලා යන්නේ ක කොහෙවත් හමු සිදධනැ පි ත්න සියලු හමුුවීම්වලට සියලු වෙන්වීන්වල්ට හමුවීම්වලටයි වෙන්වීම එක අපි ගැන සංවෝගයටයි විියෝගයටයි හේතු සකස් වෙලා තියන්නේ සංයෝගයේදී එකතු වෙනවා වගේම විියෝගයේදී වෙන්වෙනකොට සැහැල්වින් දරාගන්න ඒවට හේතු සකස් වෙලා තියෙන්නේ මාතුල මයි නම රාග් ලය පදමින් මැරමින් ාපු ගමණ එවට හේතුමා තුළ සකස් වෙලා. කවුරුවත් සකස් කරලා නෙමි මාතුළ සකස් වෙලා පටිච්ච සමුපන්නව සකස් වෙලා. දැම් බලන්න සම්මාධිට්චි උපදින විදිිය සංස්කාරය ලක්ක කරනු සම්මාදිි්්‍ය පදවාගන්න ජනාවත් වව පහැදිලි කරන විහාාල අන්ර්තයක් සහිත තාවක්තමයි ම දේශනාව ද අද පැහදිලි කරන්න. සංස්කාර පිළබඳ හතරාකාරයක ඥානය කිපදුනුවොත් එතන තමයි සැබෑ සැබෑම පරිස්සම තියෙන්නේ සැබෑම ආරක්ෂාව තියන්නේ මොකක් දේ සැබෑම ආරක්ෂාව ඔන්න හගන්ඩ සංස්කාර පිළිබඳ ඥානය අපිට තියන්න ට නැතැ සස්වාන්න්නට බෑ සංස්කාර කියන්නේ මොනවාද සංකාර කියෙ මොනවාද සංස්කාර කියන්නේ ඔ සංස්කාර කියල කියන්නේඒක අර්ථතිය නො එකට මෙතන සංස්කාර කියල කියන්නේ පුුණ්්‍ය සංස්කාර්‍ය සංස්කාර ආනිං ජාපි සංස්කාර මේක තමයි බයි මේ මෙතන අපි ගන්නේ නෑ පටිච්චමු මෙතන්ට අපි ගන්නන්නේ නෑ පංචස්කන්ධ සංකාර ගන්නත් නෑ මේ සම්මාධි්්‍ය උපදවා ගන්න කතාවිදි අපි ගන්නේ පටිච්ච සමුපාදී පැහදිි කරන සංස්කාරී විතරයි පංචස්කන්දී ගැන කියද්දි සංකාර කියල කියනනි සිතුවිලිවල්ට ඒක මෙතන්ට ගන්නත් නෑ ඒවගේ මර හේතුවන් නිසාට ගත්ත පළධර්මෝල්ට සංකාර කියලත් කියනෝනි ඒක ගන්නත් නෑ මෙිතන්ට සබ්බේ සංකාරා නිච්චාතිය සබ්බේ සංකාරා දුක්කා කියල සංකාර කියනෝනි ඒවා ගන්නත් නෑ රහන් වහන්සේ හිත ගැන කියද්ද අපි කියනනනි කාය සංකාර වචී සංකාර චිත්ත සංකාර කියල ඒක ගන්නත් නෑ මෙිතට මෙතන ගන්නේ පිනයි පවායි ඉදිහානයයි සංස්කාර කියලකඇන්නේ පින්වල්ටයි පව්වල්ට සංකාර සංකාරී ඥානන් එතුරයා පිණ ගැනත් දන්නව නං පවගැනත් දන්නව නම් දෙහානී ගැනත් දන්නව නම් යා සංස්කාර පිළිබඳ ඥානයක් තියෙනු සංස්කාර පිළිබඳ ඥානයක් තිේරෙනම් සංකාර සමුද ඥානන් සංකකාර ට ගැනින් පිළිබඳ ානක කුත් තියරුව. ගම සමධ්‍යූපතින සංස්කර හටගන්න ක හොමද මොකක් නිසා සංස්කර හටකගන්නේ මොකද හේතුවආවිද්‍යාව අවිද්‍යාව ඒන මිනිස්ු සංස්කාර රෑස් කරන්නේ අවිද්‍යාව නිසා ෙර ප ප ද සුරින් විතයි තේරම් ගන්නේ වෙනමක්වත් හම් කොට්ස තර ගඩ පා අවිද්‍යාව නිසා තමයි මිනිසු සංස්කර කරගන්න එ මිනිසු පව් කරන්නේ අවිද්‍යාව නිසා පිින්කරන්නේ අ ද්‍යාව සංස්කාරල හේතුම කද. අ්‍ය අවිද්‍යාව ඔන්න දැන් සංස්කාර සමුදේඥානයක් තියෙනවා. ඉට සංස්කාර නිරෝධේඥාන මකද සංකාර නිරෝධේඥානය අවිද්‍යාව නිරුද්ධවීමෙන් සංකාර නිරුද්ධ වෙන ඒක න්නන්නේ තමා තුළ අවිද්‍යාව නැත්තං අවිද්‍යාව නැත්තන් මිනිසු පින් කරන්න නෑ එම් මිනිසු පින් කරන්නේ අවිද්‍යාවට මේ පින්කරන මේ කාලෙ කර ලොකු ොකු පින්ක ගන්නන්නේ කාලි කතා කරන්නේ එය කෝම කරන්නේ මිනිසු තුළ පවතින ආවිද්‍යාවට අවිද්‍යාවට දැංඟිතින් මෙයා තුළ පිනවත් අපිනන්දනෙ වෙන්න ඇයි අදන්නවා පින කරන්නත් අවිද්‍යාවේ ප්‍රතිලාභයක් හැටිට න්න අද්‍ය ඒකට තමයි කියන්නේ සංකාර නිරෝධය ඥානන් කියලා සංකාර නිරෝධගාමිනි පටිප ඥා සංස්කාර නිරද් කරන ප්‍රතිපද අමුකක්ද ආයියෂ්ටාංගික මාර්ගය ආර්යෂංග මාර්ගය න්න මේවිදිියට දැනගත්තර පස්සේ අපි ෙන යාට සම්මාධිට්ිය පැමිණුනා කියලමන්දම මේ අයිර විස්ත කරන්න මයට හොඳද ආෝධක න තියන නිසාඒමං විස්තර කරන්නේ අනි නෑ මෙන්න මේ විදියට සී ශ්‍රාවකයා තුළ සම්මාධීටිය ඇති වෙනකොට අපිඒකට ෙනවා ලෞකික සම්මාධිට්ටිය කියලා ලෞකික සම්මාධිට්ියන්ග දහයක් තිනවා දහයිම විතන තියෙනවා අමුතුෙන් ආය වෙනම රකින්ට දෙයක් නෑ අති දින්න අතිටන් අති සුතන් අති සුක දුක්කටාන ම්මානම් පලාංඹි පොක්ම තිෙන දුන්දේ පන පින් විපාගතියනවාඇති යඔක්කොම දන්නඔය අත්තිසුකට දුකටානම් කම්මානම් කාරම පල විපාගතියෙන ඒ එක නිියධන්නේ සංස්කාර කියන් න්නේම තමාතුළ එකතු වෙන පින සහ පව එක දන්නවා ඒනිිසා විඤ්ඥානී පිහිටන බවත් එයා දන්නවා එ ඩයා දසවස්තුක සම්මාධි්්‍යම තියෙනවා පි ත් මතන දදම මේ පපා ිල්ික ම පිළ ගන මොෝ පිගන පරලෝ පිගන්න ති මලෝ පරලො පන පි ප නිසා කියල දන්නවා මේ විදියට හතරාකාරයක යම් ශ්‍රාවකයෙක් තුළ සම්මාධීට්්‍යය උපදිනකොට සංස්කාරය ලක්ක කරගෙන එතන දසවස්තුක සම්මාධිට්්‍යියම සම්පූර්ණ වෙනවා අනිත්කාරණය තමර විපත්තිකර අවස්ථාවන් හතරම මගැහෙලිය යනවා මොන අද විපතිකර අවස්ථාතර සීල විපත්තිය චිත්ත විපත්තිය දිට්ට විපත්තිය ආජිව විපත්තිය අනිේ විපත්තිකරවසා හතරමනෑ යාමුතුයි සිල්ගන්ඩ නත්නෑ එය තුළ නිකම් ඩරායසින් ඉද්‍රී සංවරයක් පිහිටනවා සම්මාදි් එකොපුුද අට තියෙන්නේ ලෝකේ දකින විදිේ චින්තනයක් නමික මහ ප්‍රසස්ත චින්තනය ඇතියෙන්නේ ඕක ඇතිවෙනකොට ස්ලෞගක සම්මාධිට්ටියයට ඇවිල්ලයිති එකොට ලෞකිික සම්මාධිට්්‍යය තිබට වැැදැන් එන සංස්කාර පිළිබඳව හතරාකාරයකින් තමා තුළ ඥානයේ උපදිනකොට ඒ සංස්කාර පිළිබඳව හතරාකාරෙන් උපන් ඥානය නිසා එයාට අපිනව සම්මාධිට්ටයට පත්ව වනා කියලා ඇැයි මේ සම්මාධීට්ියයට පත්වීම නිසා සීට හැත්තෑවක විතර දුගතීයන්න්න තිනට කඩ වැහලේනො ඒකම කොච්චර දෙයක්ද දැම්ම ඉප දෙමින් මැරමින් යන ජීවිතය අනාත වෙලා කොහේ වැටේද කියලා දන්න ඇති ඉන්න දන්නඇතු ඉන්න ලෝකයක සම්මාධිට්චිය එපදීම සීයටට හැත්තෑවක විටර දුගතයට යන්නේ නැත්තාම් පින්නත්න්නේ ඒකම මොනතරන් ජයග්‍රහණයක්ද එති ඇයි ඇයියා සතරපයිට වැටෙන් නැත්ති ඒ තුළට විපත්ති කර අවස්ථාවන් මගැහැරිලා තියෙන්නේ හැබැයි පන්නවත්නී හිත විතරක් කදාගැින් වනේද එයා දුකතරයන්න පුලුව සමරය පිට කියන්නේන අපින සිල් ැෙන ඔය බුද්ධ පූජගෙන රමෝ ගැන හිතන්න හඳු ට ාව කරන්නින් කාලි එතකොට එයා චිත්ත සපත්තිය ගැන හිතලා නමුත් දිට්ට විපත්තිී පීඩා විදිනවා සීල විපත්තියම් පීඩා විදිනවා ආජීව විපත්තියීම පීඩාවින ඇයි මනු සැරතින භාවාව විතරයි එතකොට එයාට සීල සපත්තිය ගැන කිසිමවාගේ වග ඒම් සීට හත්තෑ පහක විතර අවධානමක් යාට තියෙනවා මොකද හතදැන් විපත්තිකර අවස්ථ හතරයිනි තියෙන්නේ හතරයකයි නෑ අරකින්නේ එතුරට හතර එකයි කියන්නේ සීර විසි පහයි. එතුන සට සට හැත්තෑවක විතර අවධානමකත් තවම යාර තියෙනනවා හැබැයි මේ සම්මාධිට්්‍යිය උපන්ුවතුන් සියට හැත්තෑවක විතර හපතක් සට හැත්තෑවක විතර යහපතා හැබැයි තවමත් සීයට තිහක තිස් පහක හත ලියක එක එක කනාට වෙනයි තවම අවධනමත්තියන මොක දෙේ සම සෝවාන්නලා නැති නිසා දුගතියට යන්නෙම නෑකිලා අපිට කියන්න බෑ නමුත් සුගතියට යන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි ඒකම මොන්න තරන් ජය ග්‍රහණයක් ද හැබැයි එහෙමනං එයාට මේ අවධන තේරුම් කරන්නද ැගිින් න අර අපිව සාර්පක් දැක් නැ නොක කිය නගීටින නිකම සොයන් ස්නාාව පද්ධතියෙන්ම සම්පූරණින් පනිවිඩේ ගින් එක් පාරම නැගි න මොන්න තරම් තද හිඳද කේටිය අවධානමක් කිය යාම්තමින් දැනුනොත්තෙම එක පාරම නැගිටල කෑ ගහලා දෙවන කරලා ඒගේ දැ නැගිටින් ඕන මොකද අවදානම හොත්තටම තේරලායිතියෙන දැම මේ සමාධිත්්‍යය පදනකොට දැම් මේක පින්වත්ී විදර්ශනා සම්මාධිට්්‍යියයක් බවට හරව ගණ්ඩ ඕන දැන්කරන්න ඕනමකද විපස්සනනා සම්මාධතති්‍යයක් බවට හර ගණඩ ඕනුොම දෙදක කරන්න එයා දකිින් ඕන සංස්කාර පිළිබඳ සියුම් දර්ශන ඥානයක් සංස්කාර පිළිබඳයාට සිවුම් දර්සන ඥානය උපදින්ඩෝන්සිවුම් දර්සන ඥානය උපදින් ඩෝන් එතව එයා දන්න පෙරජීවිතය පිවපාක පිණිස කර්ම සකස්වෙච්ච නිසා තමයි මේ භවේ පැන වුණේ එතකොට පෙරජීවිත අවිද්‍යාව තිබ්බ නිසා තමයි පෙරජීවිත අවිද්‍යාව තිබ නිසා තමයි අවිද්‍යාවෙන් පෙරජීවිත කර්ම හැදිච්ච නිසා තමයි පිහිටියේ අ්‍යාසාහගතව කර්ම කෙල්ල තින් පෙර බව කියලා අපට බොම පලල් අදහසක් තියෙනවා හැබැයි පලල් අදහස ප්‍රමාණවත්නය සෝවාන් වෙන කෙනෙකුට එයා දැනගණ්ඩුවන සංකාරයේ ඥානං සංස්කාර පිළිබඳ සියුම් දර්සන ඥානයක් උපදෝග අන්්ඩෝන්. මොකද පින්න්නත් සංස්කාර පිළිබඳ සියුම් දර්ශන ඥානය කියලා කියන්නේ සංස්කාර පිළිබඳ සියුම් දර්ශන ඥානය කියල කියන්නේ සංස්කාර ගොඩනැගෙන්නේ මේ කාලේ තුළ වර්තමානය තුළ සංස්කාර ගොඩ නැගන්නේ මේ අපි අපි හැම වෙලාවකම සංස්කාර ගොඩ නැගමින් ගොඩ නගමින් තම ඉන්නේදැන් ර්තමානය තුළ අපි සංස්කාරයන්ගේ නිදහස් වෙලානයින් නොත්මේ සංකකාරයන්ගේ නිහස් ච්ච න අරතවයි රහතන් වහස කිල කියන්නේ එතකොට අපි තුළ මේ වෙලාවේ මේ ආයත්තන හයම පරිහරණය කරන ගොඩ දැන්දැක් සංස්කාර ගොඩනැගෙනවා මේ වෙලාවම සංස්කාර ගොඩ නැගෙනවා එතුට සංස්කාර ගොඩ නැගුණේ මේවෙලාව සංස්කර ගොඩ නැගෙන ඇයි සංස්කාර ගොඩ නැගෙනීමක් නිසාද ආවිද්‍යාව නිසා අවිද්‍යාවෙන් මංම ඇහැ පරිහරණය කරන කොට අවිද්‍යා සම්පස්සේ පදනම් කරගන මාතුල මේ වෙලාවම කර්ම සකස් වනු. රහතන් වහන්සට ඕක වෙන්න මොකද හ ර අවි්‍යා ස් පර්සිය නමේ තියන්නේ රහතන් වහන්සට තිෙන විද්‍යා සම්පස්සයක් ඒනිසා රහතන් වහසේට මොකද වෙන්නේ අත්දකින ලෝකය ඒ අත්දැකීම තුළම අත හැරිලේ නෝ අත හැරිල නෝ එතන මෙතනම අත හැරිලි න එක තන්නාවෙන් තෙතමාත්තු වෙන්නේෑ චන්දයෙන් තෙත්වෙන්නේ නෑ නන්දීෙන් තෙත්වවෙන්නේ නෑ රාගයෙන් තෙත්වවෙන්නේ නෑ හැබයි අපිට මේ වෙලාවේ ඇහං රූප දකිනකොට ඒ රූප දැකීම නිසා චන්දයෙන්ද රාගෙන්ද නන්දීෙන්ද තෘෂ්ණාවන්ද ඇහෙන් දකින ලෝකය පදනම් කරගෙන අපි තුළ කරමදැන් සකස්වෙනවා ඇයිඒ මේ වෙලාවේ ම පරිහරණය කරන්නේ හැ අවිද්‍යා සහගතව අද්‍ය එහෙනම් අවිද්‍යාව ගොඩනගන්නේ මේ වෙලාවේ අවිද්‍යාව නිසා මේ වෙලාවේම ආයතන හය අවිද්‍යාවෙන් පරිහරණය කරන කොට සංස්කාර ගොඩනැගන්නේ කොයි වෙලාද මේ වෙලාවේ මේ වෙලාවේ මේ වෙලාවෙ දැන්වන්න සවුම් දර්ශන ඥානයක් තියෙනවා සියුම් දර්සන ඥානයක් තියෙනවා අවිද්‍යා සගතව කර්ම සකශවෙලා තියෙන පෙරභවයයි පසුභවයි පදනම් කරන නෙමේ වර්තමානය තුළ අවිද්‍යා සහගතව ඉන්ද්‍රී ආයතන ලෝකයේ පරිහරණය කරනකොට මේ ආයතන හරහා වර්තමානයේ කර්ම සකස්්‍යෙනවා ආයතනයන්ගේ පහලවීම නිසා වර්තමාන දැන් කර්ම හැදෙනවා මේ වෙලාවේ වර්තමාන සිතිංකයින් වචනින් කරම කර ගන්නවා ඒ වර්තමානනි සිතිංකයින් වචනෙන් කර්ම කරගන්නේ වෙනම කක්වත්න මේ අවිද්‍යා සහගතෝ මගේ ආයත නහය දැම් පරිහරණය කරන නිසා එකන ආය ය ආයතනවල සම්පස්සට අවිද්‍යාව නිසර වෙලා තියෙන නිසා අවිද්‍යා සම්පස්ස ජයන භික්කවේ වේදයිතේන එතකොට අවිද්‍යා සම්පස්සේ පදනම් කරගෙන මේ මොත තුළ මං ආයතනහයි පරිහරණය කරනකොට අවිද්‍යාව ගොඩනගන්නෙත් මේ වෙලාවේ සංස්කාරර් ගොඩනගන්නත් මේ වෙලාවේ ආන දැන් තව සියුම් දර්සන ඥානයක් තියන්නේ. එතකොට දැන් අපිට තේරෙනවා සංකාර ඥායකුත් දැම් විතන තින සංකාර සම්ධඥානයකුත්. ත මුකොද අදන්නවා සංකාර සමුදේ අවිද්‍යාව අවිද්‍යාව ගොඩ නැගුණි මේ බව නමුත් අපි අර පටිච්ච සමමුපාද ිකක් පලල්ලො කතාකරගනි ද අපිදන්නවා පෙරජීවිතය අවිද්‍යාවන් කර්ම සකශච නිසා තමයි මේ භව විඤ්‍යානය පිහිටිය කිය න පිතා කරනවා. එහම ඒ ඒ ත්තේ තුළ තමයි සම්මාදිිට්්‍යය උපදන්නේ නමුත් ඉ ඉද ප්‍රත්තිීන් පටිච්ච සම්පාද දර්ශනය නිසා තමයි ලෝකෝත්‍ර සම්මාධිට්්‍යය උපදින්නේ. තේර නොද මං කියනික. වර්මානය තුළ ඉද ප්‍රත්තින් උපදින ප්‍රි්ච සම්පද දර්ශනයක මේ ෙලාවීම ඇතිවන පරිි්ච සම්පාද ක්‍රියාවලිය එය දකිනවා දකිනකොට තම විදශන සම්මාධිට්්‍යය තමාතුළ පදන්න. එතකොට මේ බෙලාවම මේ බෙලාවම ආයතන අවිද්‍යාවෙන් පරිහරණය කරනකොට මේ බෙලාව තුල දීම මා තුළ කර්ම සකස් වෙනවා. එහෙම නං, අවිද්‍යාවෙන් නිරෝදේමකද මේ සංස්කාර නිරෝදේමකද සංකාරණ නිරෝධ ඥානී අවිද්‍යා සහගතව ආයතනහයි පරිහරණය කරන්න නැතුයි එක. ඇසින් රූප නොබලන එක නෙමයි ඇසින් රූප බලනකොට අවිද්‍යාවෙන් තොරෝ සම්මාධිට්ටිකව රූපය පරිහරණය කරන එක. සම්මාදිිට්ටිව එව යම්ශ්‍රාවකයක් රූපයේ පරිහරණය කරනවා නං එයටට වර්තමානය කර්ම සකස්සෙන්නේ නෑ වර්තමානය කර්මකමී නිරද්ධ වෙන වනං නැවත විඤ්‍යානය පිටන්නේ. ඒකන් රහතන් වහන්සේට ලෝකය අදකිනකොට අධදකපු තැනම ලෝක එතන ඉතන එතන අහැරලියෙන් එතන මතහැරල නවනි අහන දකින දැනෙන හිතන ලෝකය එතන මතහැරල කවවර ඉතා සුබදායයිකත්්දකීම කෝ සුබදායිකත්දකීම කවර අදදකීම කුණත්තිහෙමයි නා දෙකක් වනති අර උත්පලවන්න රහත්තෙරණිය සල්ලා තරුණෙක් දූෂණය කලාේ ඇයගිහි කියන්නේ භාග්‍යවඋතුනාහම්සේට ඒ රාත්‍රී එක් තරා සල්ලාල තරුණයෙක් මාව දෂණය කළලා උත්පලවන්න ඔයා ඉවසවාද බුදුරජාන් යහන් එහෙමයි. එතුට ඇකනොමං ඉවසුවේ නෑ මම යමක් දැක්කනම් දැක්කා කියන තැනම අතහැරලා දැම්ම. ඇහුනනං ඇහුණනා කියන තැනම අතහැරල දෙම්ම. මට යමක් හිතුනනං හිතුනා කියන තැනම අතහරලා දම්ම. මට යමක් දැනුනම් දැනුනා කියන තැනම අතහැරලා දැම්ම. මම ඒ චන්දයෙක්වත්. රාගෙන්වත් නන්දියෙන්වත් තුෘෂ්ණාවෙන්වත් එෙත් කළේ නෑ. ඒනං එතන කර්ම සකස්වෙන්නේ නෑ එනම් එතන සංස්කාර ගොඩ නැගෙන්නේ නෑ ඇයිඒ ඒ පරිහරනේ තුළ අවිද්‍යාව මිස්්‍ර නෑ අපිට අවිද්‍යාව මිශ්‍ර වෙලා තියෙනවා අවිද්‍යාව මිශ්‍ර වෙලා නැත්තං එතන තමයි කර්ම එතන තමයි කර්මයක්ෂය වෙලා යන්න එතන තමයි සංකාර නිරෝධේ ඥානේ එහම් මේ වෙලා එ අපට මේ වෙලාවේ තමයි අපට මේ අතාර්ථටිකතු න්න තියෙන්නේ. අනාගතයට නෙමී. එලාම් නිබන කියන්නේ පුද්ගලයා තුළ මතු වෙන වර්තමානී අත්දැකීමක් වර්තමානී අත්දැකීමක් එතකොට මේ තත්ත්වය තේරුම්ගත්ත ්‍රාවකයකුට සංකාර නිරෝධගාමිණ පටිපදා ඥානං සංකකාර නිරුදධ කරන ප්‍රතිපදාව පිළිඳ ඥානී කියල කියන්නේ ආර්යේෂ්ටන්ගම ර්ගයට එනම් මේ වෙලාබේම අවිද්‍යා සහගතව ලෝකය තුළ කරම සකස් නොවෙන්න නං අවිද්‍යා සගතව සංකාර ගොඩ නොනැගීමට නම්. උපදවා ගණ්ඩ ඕන ත්වය තමයි සම්මාධිට්ටිය. මේ වෙලාවෙම අවිද්‍යා සහගතව වර්තමානයේ ආයතන පරිහරණය තුළ කර්ම සකස්වීම පිළිබඳ. මේ ගොඩ නගාගත්ත සුතමය ඥානය තුළ තමා තුළ දර්සන ඥානයක් ගොඩ නගා ගණ්ඩ ඕන ඒක මතු වෙන්නේ හිත පුහුණු කරන ශ්‍රාවකයෙක් තුළ. ඒ පුහුණු කිරීමේ ක්‍රියාවලිය තමයි, සම්මා ආජීව සම්මාවායාම සම්මා සති සම්මා සමාධි කියලා තම තමන් කරන්න ඕන දේ ගැන පැහැදිලි කරලා තින්නේ. ඔන්න ඔය විදිේ දැ ගන දැම දෙපැත්තකින් අපි දැදැන ගත්තන්නේ ඔය දෙපැත්තකින් වර්තමානයේ ඇති වෙන ක්‍රියාවලිය තමන්ට ගලපල බලන එක ඇත්ත මාතුලත් අවිද්‍යා සගතව වර්තමානයේ නේද සංස්කාර ගොඩනැගෙන්න්නේ සකස්වම වර්තමානයේ මාතුල සිද්ධ වෙමින් පවතිනවා නේද එහෙනම් මම සංස්කාරයන්ගේ නිදහස්ච්ච කෙනෙක් නමේ නිදහස්කිච්ච කෙන නමේ මාතුල මේ වෙලාවේ මේ සිද්ධ වන ක්‍රියාවලිය මේ විදිහටම සිද්ධ වෙනවා නේද කියලා ධර්මය හර හා තමන්ග කියව ගන්න එකට අපි කියනවා දම්මී ඥානන් කියල මකක් දෙකට කියන්නේ දම්මී ඥානන් කියලකට කියන්නේ දෙමක්කොන යාාදෙකු තුපතිින් ඕනි දම්මඒ එකනද මේ කියපු කතාව තමන්ට ඉතාම සිහිනුවන උපදවාගන යෝනිසෝ මනසිකාරයෙන් තමන්ට ගලපල බලනෝ තමන්ට ගලපල බලනෝ ඒ තමන්ට ගලපල බලන්නකොට උපදින ඥානී අපි කියරමකක්ද දම්මී ඥාන ඔය ඥානී තිබට වැඩන්නේ තවයි එකක් උපදිවමකක්ද අන්වයේ ඥානය අන්වේ ඥානේ ඔන්න අවේ ඥානය උපදින විදිී ඒකේචි අතීත මදදානං සමනංවා බ්‍රාක්්මණංවා සංකාරං අබ්බං්ඥන්සු සං සංකාර සමුදයන් අබ්බං්ඥන්සු සංකාර නිරෝධන් අබ්භ්ඥන්සු සංකාර නිරෝධගාමිණී පටිපදං අබ්බං්ඥන්සු සභ්්‍යේතයේ ඒව මේ අබ්බං්ඥන්සු ස්‍යතාපි ඒ තරහි ඊළඟට ශ්‍රාවකය බලන් ඕන කියනවා අීයේ අතීතය හිටිය යම් කිසි ඒකේච අතීත මත්දානන් සමනන්වා බ්‍රාක්්ණන්වා. ශ්‍රමණයහරි බ්‍රාක්්මණයහරරි සංස්කාර පිළිබඳව මම් මේ අවබෝධ කරපු විදිට අවබෝධ කරලා තමයි එයා සංස්කාරයන්ගේ නිදහස් වුනෙක් වෙන පාරක් නන්නෑ. අතීතයේ යම් කෙනෙ අවබෝධය කරාගානම් සංස්කාරයන්ගේ හට ගැනීම මං අද අවබෝධ කරපු විදිටමයි අවබෝධ කරලා තියෙන්නේ සංස්කාරයන්ගේ නිරෝධය පිළිබඳ මං අද අවබෝධ කරපු විදිහටම අවබෝධ කරලා තියෙන්නේ. සංකාර නිරෝධගාමිණ ප්‍රතිපදාව පිළිබඳව මං අද අවබෝධ කරපු විදිහයටටම තමයි අතීතය යම්ගෙනෙ කවබෝධ කරන්න අවබෝධ කරා ගිහිතියෙන්නේ ඒවගේම යම් කෙනෙ කවබෝධ කරග නැත්තන් යායට මංම සංකාර පිළිබඳ අවබෝධ කරගත විදියට අවබෝධ කරන්න බැරිවිච්ච නිසා තමයි සසරට එකතු වෙලා තියෙන්නේ ඊට පසයා කල්පනා කරනවා ඒෙහි කේචි අනාගත මදදානන් සමනන්වා බ්‍රාහ්මණංවා සංකාරං අභිජානිස්සන්ති, සංර සමුදයන් අභිජානිසන්ති සංකාර නිරෝධං අභිජානිස්සන්ති, සංකාර නිරෝධගාමින පටිපදං අභිජානිස්සන්ති සබ්්‍යීතයේ ඒ මේවා අභිජානිස්සන්ති ස්‍යතා පිය තරහි ද මසන්වේ ඥාන. අනාගතිය ශ්‍රමණයකාරි බ්‍රාහ්මණයකරි සත්ව ප්‍රජාවතර කවුරු හරි කෙනෙක්. අවබෝධය කරා යනවා නං. අවබෝධය කරා යන්ට තියන්නේ මම්මී සංස්කාර පිළිබඳ අවබෝධ කර විදිහටමයි. මම්මී සංස්කාර සමුදය පිළිබඳ අවබෝධ කරපු විදිහට මයි සංස්කාර නිරෝධේ ගැන අවබෝධ කරපු විදිහට මයි සංකාර නිරෝධ ගාමන ප්‍රතිපා පිළිොඳ අවබෝධ කරපු විදියට මයි. හැබැයි අනාගති කවරන අවබෝධ කර යන්නඇත්තං අවබෝධය කරා යන්නත්තං යාට මම්මී සංකාරප පිබඳ ට ඇතිවෙචා ඇති නොව නිස අවබෝධ කරය ඇති ංස්කාරපිබඳ අවබෝධය කර යන්න ඇත්තන් අබෝධ කරන්න ඔොයන්නේ මටම අවබෝධ වෙච්ච විදියට ගොට අබෝධ කර බැරීම නිසා. එ අනාගතයේ අවබෝධය කරය නඟම් අනාතේ බුදු කෙනෙක් පහල වන අවබෝධ කරයන්න නැත්තේ එඒයාටම සංස්කාරප පිළිබඳ මංමි පැදිලි කරපු ලෞකික සම්මාධි්ිය හ ෝකෝතර සමාධදිි්්‍ය සංස්කාර ලක් කරගන නැවෙන සම්මාධිට්ිය උපන්නේ නැති නිසයි. ඊට පස්ස කියනවා ස්‍යතාපි ඒ අරහි ඉමස්ස අන්වඥානග. අන්න ඒ විදියට මහනිනි අතීදේටත් අනාගතේටත් ගලපා බැලිවෙන් උපදින ඥානීට කියනවා අන්වේ ඥානයකෙල් අන්වේ ඥානේ ඔන්න ඔය විදියට බලනකොට තමයි එයා තුළ පලල් චින්තනයක් ඇතිවෙලා විදර්ශනා සම්මාධිට්්‍යිය සම්පූර්ණ වෙන්නේ මොක දි විදර්ශනා කරාදි කී තැනකද විදර්ශනා කරන කියන්නේ පස් තැනක අඩුම පස්තැනක කොහොමද අතීත අනාගත අතී තනාගත පච්චු පන්න අජ්‍යත්ත බහිද්ද මේ පස්තනම දැ සම්පූර්ණයි ඇයි අර ඥාන උපදදිකට අීතයට අනාගතයට ඇලපල බලලා දම්මී ඥානයේ මුලින් උපදිනකොට තමන්ගි කතාව කියලා බලලා මේ සත්ව අප ප්‍රජාාවතර මේ ලෝකයේ හැයි සරණවනක් ඉපදමින් මැරමින් ඉපදෙම ැමින් යන්නේ මේ චතුරාත්‍ය අවබෝධ නති නිසා දැ මත ඇතිව තුරත්්‍ය අවබෝධ ඇති වෙලා ඇෙතුර චතුරට සත්‍ය අවබෝධ මෙිත නැද තිය නොකොම තියෙන්නේ සංකාර කියන්නේ දුක සංස්කාර යනමකක්ද දුක එතු සංකාරය ඥානය කල් කෙන දුක්කේ ඥානය සංස්කාර හටගන්නේ දුකේ හට ගැනීම එතවට දුකේ හට ගැනීම කියන්නේ පින පව පිනත් දුකේ හට ගැනීමේ මූලයක් දැන්යා පිනට බැහ ගනීද බැහැගන්නෑ ඇයි බැහැගන්න ඇත්ති සම්මාධට්ටිය තියනවා පිනට ගරහන්නත් නෑයා පිනට චෝදනා කරන්නත් නෑ කවරරි කෙනෙක්වුවත් ම මෙහෙම පිනක් කලා සාදු සාදු කියලෙ අය පින අනමුුවෝදන් වෙනවා හැබැයියා පිනමත ගිලෙන පිනගත පිනමට බැහැගන්න දැ මේ කාලේ බැහැගෙන නෙමේදින්නේඒඇයි පින කියන්නේ දුක්ක සමුදය කියලායාට දැකගන්න බැරි වෙලා තියනවා එතකොට සංකාර සමුදය එතකොට සංකාර සමුදය ැනෙ දුකේ සමුදය සංකාර නිරෝධය දුකේ නිරෝධය සංකකාර නිරද් කරන ප්‍රතිපද දුක් නිරෝධගම ප්‍රතුව ිත චතුරට සති නැ රත් ඇත්තියෙනවා ද එන චතාර සත්්‍යය අවබෝධය කර ගිහින් දැගේ මේ විදියට දකිනකොට එයා තුල පෙන්වත්න විදර්ශනා සම්මාධිත්‍යය සම්පූර්ණ වෙන හැබැයි එතන තමයි ධර්මීඥානයත් අනු ාය කියන දෙම සම්පූර්ණ මේ පිවල්ටත අපි දේශනා දාහයක් දැන් කළේ කොත්තනින් හරි හුවෙන් ඕන කියෙ හිතාගන මේ දහමකම විදි කළේ දායම එකම විදියට කළේ කොත්තනින් හරිමකෙන් උදවෝ ගනී කියලා හිතාගෙන එක්කම එක දේශනාවකින් සම්මාධි්‍යය උපදවගන්න විදි දැන් ඔය දෙක තිබ්බට වැඩක් නෑ තවම සෝතා පන්න නන්නේ දැ ීළඟට උපදවාගන්න උන මාර්ග සම්මාධිට්ටිය මාර්ගයට එකතුවෙඩි පාය දැම්මයාට බොහොම පැහැදිලි පිරිසිදු නිර්රවුල් දැක්මක් තියෙනවා පැහැදිලි ලෙස පිරිසුදු ලෙස නිරවුල් ලෙස ගොඩ නගාගත්ත දැක්මක් මේ ශ්‍රාවකයාට තියෙනවා සතතිය පිළිබඳ චතුරාට සතය පිබඳ පලාල් දැක් තියවා දැන් යා මාර්ක සම්මාධි්්‍ය උපදෝ ගණ්ඩුවල් එයා තුළ සද්ධහා විරිය සති සමාධි පඥ්ඥා කියන ධර්ම වැඩෙන් නේ වගේ ඉහල්ලටම වැඩීමටම අරහත්වේ කියන්න දැම් මෙතන අමුතුුවෙන් සද්ධහා උපදවාගඩ දේකුත් නෑ පින්වත්න්නේ ඇයි මෙතන සද්ධාව ඉපදිලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පිළිබඳව පොඩ්ඩක්ත් සැකයක් නෑ මොකද මේ පිළිබඳව පහදින කොට අන මේ වගේ කතාවක් කියපු මගේ සාාස්තුරුන් වහන්සේ මුන්න තරම් අසිරිමත් ශාස්තුරුවරේෙක්ද කියලා පැහැදිලා හැබැයි ඒ පිළිමිට පැදිච්ච එකක් නෙමි. ධර්මී හරහා ඇතිවෙලා ඇ ධර්මි හරනි බුදුහරු දකිද පුලුවන් කියලකිවේ දැමි ධර්මී හරහතමයි මේ පැදිීම ඇතිවෙලා තියෙන්නේ. ධර්මීටත් සද්ධාව තියනවා මේකින් තොරව ඇද ධර්මකර අදධාාවතියනයි එඒ අතීතයට යනාගතටයි ගලපල බලල තියෙනවා. බලනකොට යා දන්නවා මේ දරමින් තොරවා අතයේ නිවන් දෙක පුගෙනෙකුත්න නාගතයේ නිවද කිහිද බේකට. ඇයි අපිසලක ඒ කේච අත මද්දාානන් සමනන්වා ්‍රහ්මනවා ඒ කේච අනාගතමදදාානන් සමන්වා ්‍රහ්මණන්වා කියලා විදර්ශන සම්මධීට උපදනකට නානතයට අතීතයට ගලපල බලලතියනවා දැන්ම බලනකොට පින්වත්නිය තුළ දැන් ධර්මී ගෙනත් සකයක් නෑ. සංගය ගැන සැකෙකුත්න ඒ ේචි අතීත මධ්‍යධන අතීතිකන තවබෝධ කර ගපු ඉන්නවා අනාගතේ අවබෝධය කර යන ඉන්නවා හැබැ මේ විදියටමයි සංගයා ගැෙනත් පහදිනවා දැ සද්ධාව තියෙනවා ඒ සද්ධාව ඇති වෙලා තියන්නේ දුක දැකලා ඒ සද්ධ ඇතිවෙලා තියන්නේ දකම සතුර සතිය දෙකල නි සද්හව ඇති වෙලා තියන්නේ දැන් මේ සංකාරඥානයේ සංකාර සමුදේඥානයේ සංකාර නිරෝධ ඥානය සංකාර නිරෝධාමි ප්‍රතිපා ඥාන කෙකි වට දැමිමි සංකාර්ය දුකටම සංකාර් ගලන්තතාකල් විතරනි දුක තියන්නේ මේ එහම් මේ දුක දැකලා තමයි සද්දාව ඇති වෙලා තියෙන් එනම් දුක්කූප නිසා සද්ධ අන්න ලෝකයේ සෝතාපන්න වෙන ශ්‍රාවකයගේ සද්ධාව දැන් වැඩිලා එයා මේ පිළිේද කල බුද්ධ පූජාත යන්න ලාග නැතව පැදීමක් නමී පිරිිණිවීම ගැන අදහසකින් ඇතිතු වෙච පැදීමත් දැන් බීරියකුත් තියෙනවා මොකක්ද පැහැදිලි වයාට තේරෙනවා මේ කාලෙමට අවබෝධය කරා යන්න පුළුවන් බද්ංග ධර්ම මගේ තතුළ උපදවා ග්ඩ ඕන එක වීරියකුත් තියෙනවා සති අත් තියනවා මට මේක මේ අවබෝධය කරා යන්න මගේ හිත පුහුණු කරන්න ඕන මොකක් මතද සති පට්ටානේ මත සති පට්ටානේ මත මේ මොහොත තුළ මම සති සම්පජානය උපදවා ගණ්ඩ ඕන ඇයි මේවිලාවෙනි අවිද්‍යාසාගතව කර්ම කරන්නේ පිවත්න්නේ දැ මේ දේශනට අනුව වර්තමානයනි සවම්ම විපසන සමාධදිච්චයට එනක ේශාවක දැනගත්තන පින් වොත්නී වර්මානය තුළ අවිද්‍යාසාගතව කර්මකරෙනවා. මේ බෙලාේ සිහිනුව උපද වගත්තම අතේරෙනවා ම මේ ලෝක අවිද්‍යාසාකතව අතපතන ගායුතුයි. ඇයි මේ බෙලාවේ අවිද්‍යාවෙන් ඇහැ පරිහරණය කළොත්. අවිද්‍යාවෙන් එැ පරිහරණය කිරීම නිසා අවිද්‍යා සම්පස්සජයන බික්කවේ. අවිද්‍යා සම්පස්සිෙන් අටගත්ත වේදනාව තුළ මුලා වෙලා එයා තුළ සිතින්කයි වචන අලුතිෙන් කරම දැන් දැක් දැන්වර්මාය තුළ සකස් වෙනවා. විකල් පෙමකක්ද. මේ වෙලාව තුළ සතිය උපදවා ගන්නක. ආහිනම් සද්ධා විරිය සති දැ සතියත් උපදිනවා. ඇ ඒක තමන් කරන්න ඕනක කියල දෙන්න පුළුවන් කරවන්න බැෑ. ට සද්ධා විරිය සති සමාධී. එතකොඩයාගේ හිතතු හිට වඩන්න ඕන සමාහිත බ එතකොට තම යථභූත ඥාණ උපදන්නේ මේ වෙලාව අවිද්‍යාසාගතව කර්ම කරෙක විදිේ තමට දර්න වෙන්ඩෝල දර්සන ඥාන උපදෝ ගන්න ගොටයාට තේරෙනවා. අවිද්‍ය සහගතෝ මේ ලෝකේ ආයතනහාය පරිහරණය කරමින් කර්ම කරන්නේ අවිද්‍යාසාගතව ආයතන ඇති වෙලා නැතිවෙල යන එක දන්නේ නැති මෝඩ කමට. ආයතන අතිවෙලා නැතිවෙලා යන බව දන්නවනම් ඇතිවෙලා නැතිවෙලාන ආයතනවලින් ගන්න ලෝකය අභිනන්දනය කරලා ඒවා මතා අලුතිෙන් කර්ම කරන්නේ ආයතනයන්ගේ පහලවි ස්ථාවර එකක් නෙමි මගේ වසගේ පවතිනෙක්කුත් නේ ආයතන හටගන නිරුද්ධ වෙනවා හේතුූන්ගේෙන් හටගත්ත පලයක් ආයතන හේතුන්ගේෙන් හටගත්ත පලයක් අවිද්‍යාවෙන් අල්ලගන මගේ වසගේ හදාගන්ඩ හදනකම මොන මෝඩකමක්ද හේතුන්ගේ හටගත් ආයතන ඇතිවෙච්ච තැනම නැතිවෙලයනවා. හටගන 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 නිරුද්ධවෙවී නිරුද්ධවෙවී යනවා. හටගත්ත තැනම නිරුද්ධවෙල යනෝ. අන්න ප්‍රච්ඥාව හටගත්ත තැනම නිරුද්ධ වෙනව අනිත්‍යයි ආයතන අනිත්‍යයයි නගෙව මගේ වසගෙතියාගන්න බේ අනාාත්මයි. ප්‍රච්ඥාව. ඔන්න ඔය විදියට සද්ධාවිරිය සති සමාධි පඥ්ඥා කියන ඉන්ද්‍රිය ධර්ම වැඩෙනකොට මාර්ග සම්මාධිට්්‍යියත් සම්පූර්ණ වෙන. එතකොට දැන්ඉතින් පලයට එළබෙන්ඩයි තියෙන්. පලයට එළබෙන්න්න අයි තියෙන්නේ ඒ විදියට බලන ශ්‍රාවකයා තුළ සක්කාය දිට්ටිය සම්පූර්ණයෙන් දුරුවෙනවා මේ විදියට ඇතිවෙන නැතිවෙන ලෝකයක් නම් මගේ කියලා සක්කාය පවත්වන්ඩ දෘෂ්ටියක් පවත්වන්න මොකක්ද තියෙනෙ. සක්කා දිට්ටිය කැඩිලයනවා. විචිකිච්චා අමුතුෙන් කඩන්්ඩ දෙකුත් නෑ. ඇයි දැන් අබමල් රේනුවකවත් සැකයක් නෑ. සද්ධාවත් හොඳටම වැඩිල අතීත භවය පසු භවයේ මොකක්වත් ගැන සැකයක් නෑ සැකේ සම්පූර්ණය දුරුවවෙල පටිච ස පද ගැවත් දැන් අ මල් ේනෝකවත් සැකයක් නෑ විචි කිච්චාවත් දුරුවෙලා සීලබ්බත පරාමාසයක් දුරුවෙලා යිති අන්න ෝකටගෙන සෝතාපත්ති පලයකල් සම්මාදිට්ටියයේම එක් තරා අවධහක්කක ඒ සෝතාපාන තත්ත්වයට පත්ව වනාට පසේ යාටම කලින් කලට කාලේන කාලන් මනසිකකා තබ. කාලින් කාලට මනසිකාරය කරලා බලන්න පුළුවන්ද මාතුල සක්කා ඉදිට්ියේ තියනවද නැද්ද විචි ිච්චාව තියනවද නැද් සීලබද පරාමස් තියනවද න තුර තම පහැදිලිව පේවා ඒවායි එකක්වත් නෑ කාමරාග පටික තියනවද නැ දෝඒව යෙනවා ඒ අයවානාගමි වනක ඇතිවෙන්න ඒවා තියනවා එඇතුන් ැමි විදරම් ලාගෙන බලාගෙනනකින් කවරගෙන ගනාගමියුණුත් එයාට තේරෙනවා කාමරාග පටිත් නෑ ඒ අඳුන ගන්නමකේද ප්‍රත්තිව වේක්ෂනා සම්මාධිට්ිය ඒ අතුර ගන්නකටමකක්ත්ති කියයන්නේ තමන්ටම ප්‍රත්තිවේක්ෂනා කර කර බලන්න පුළුවන් සංයෝජනවල මොනොවද කැඩි ලතියෙන්නේ මොනෝදීතුරු වෙලතියෙනෙ කෙල එතට ඒක පරේෂකයා නිරීක්ෂනකරවායි නිගනකරුව කවද්ද තමන්මයි අයිමි ලෝකයක කාරණ වලට ගීම් පන්සල් වලට ගිීම අපි හාමදුරුරයාගෙන වෙලා හනිිපා ප්‍රතිේක්ෂන සමාධය තමන්ට ලාගන්න පු න් මේගේ සංෝ ොච්ච ැඩලද වදරට නොද. එහරම්ම සසාමා දිට්ටියයේ මහලාවදියයක් විදියට තමයි මඟ පලාවබෝධය වුණ ගහහින්නේ. එක්කමක් දහම් කොට්ටා සිකන්ගේ රයිතු වෙන්න්න පුළුව